तारका विद्याज्ञ पवसन परिधि तारका जाले XMN 2500 99 යනුවෙන් හඳුන්වන මෙම මන්දාකිණිය අවුරුදු බිලියන 12කට පෙර සිට තවතෙන්නක් බව පවසනවා. මේ විශ්ව ආරම්භ වූ මුල්වදියේදී ඌ නිර්මාණ බවද ඒ වන විට විශ්වයේ වයස අවුරුදු බිලියන 1.8ක් වූ බවට සැලකෙනවා. මෙම කෙටි කාලය තුළදී මෙම මන්දාකිණිය තාරකාව නැති විශාල සංඛ්‍යාවක් බිහි කර ඇත. ඒ වගේම මෙම මන්දාකිණිය සූර්යයන් බිලියන 300ක් පමණ බිහි කර ඇති අති විශාල මන්දාකිණියක් බව විද්‍යාඥයෝ පවසනවා. විශ්වයේ අවුරුදු බිලියන 1ක කාලයක් තුළ මෙම මන්දාකිණිය තාරකා වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇත්තේ වර්ණ කුල තත්වයකිනි. විශ්වය නිර්මාණය වූ මහා පිපුරුම එහෙමත් නැත්නම් ද බිග් බෑන් සිදු වී තිබෙන්නේ අවුරුදු බිලියන 12.82කට පෙර බව විද්‍යාඥයන්ගේ මතයයි. නමුත් හදිස්සියේම මෙම මන්දාකිණියේ ක්‍රියාකාරීත්වය නැවතී ඇත. හදිස්සියේම අපැහැදිලි විනාශ වීම ගැන තාරකා විද්‍යාඥයන් මහත් ගැටලුවකට මුහුණ පා ඇති අතර ඒ අපගේ විශ්වයේ මුල් ආකෘතියට නොගැලපෙන බවත් පවසා ඇත. විද්‍යාඥයින්ට මෙම මන්දාකිණිය පැවතුනේ කොහොමද? ඉතා ඉක්මනින් මෙහි පැවැත්ම නැවතුනේ කොහොමද යන්න තාමත් ගැටලුවක්. මෙම මන්දාකිණිය අපගේ විශ්වයට මුල්වදී පැවති ආකෘතියට අභියෝගයක් වී ඇති බවද ඒ අනපේක්ෂිත වෙනස් වීමකට මඟ පෑදී ඇති බවද විද්‍යාඥයෝ පවසනවා. දැනට තාරකා විද්‍යාඥයන්ගේ මතය අනුව XMN 2599 මන්දාකිණිය තරම් විශාල වෙනත් කිසිදු මන්දාකිණියක් නොමැත. නමුත් මෙම කාලවකවානුව තුළ අනෙකුත් මන්දාකිණි තාරකා නිර්මාණය කිරීම නවතා ඇති බව පවසනවා. එම නිසා මෙවැනි අති විශාල මන්දාකිණිවල පැවැත්ම අනිකුත් සුළු මන්දාකිණිවල පැවැත්මට අභියෝගයක් වන අතර එම අවධියේදී මෙවැනි අති විශාල මන්දාකිණි ඉතාම දුර්ලභ වූ බවත් පවසා ඇත. XMM 2599 යන මෙම මන්දාකිණි තව දුරටත් තාරකා බිහි නොකරන හේතුව ඉන්ධන නොමැතිව හෝ කළු කුහර ඇතිවීම නිසා වූ බව තාරකා විද්‍යාඥයන්ගේ මතයයි. මුල් අවධියේදී සෑම වසරකම අපගේ සූර්යයා මෙන් සූර්යයන් දහසක් නිර්මාණය කර ඇත. අනිකුත් මන්දාකිණි වලට වඩා මෙය වේගවත් වීම ඉතාම පුදුම සහගතයි. සාමාන්‍යයෙන් අපගේ චීරපතේ සෑම වසරකම නිර්මාණය වන්නේ එක් තරුවක් පමණයි. මෙම මන්දාකිණිය විද්‍යාඥයන් හඳුනාගෙන ඇත්තේ ඒ අක්‍රීයව පැවති අවධිය තුළයි. මෙම මන්දාකිණිය කුමක් ලෙස පෙරලේද යන්න අනිශ්චිතභාවයක් ඇති වී තිබේ. නමුත් තාරකා විද්‍යාඥයන් මේ පිළිබඳව තව දුරටත් ගවේෂණ කටයුතු වල නිරත වී තිබේ. එමගින් මේ පිළිබඳ උද්ගත වී ඇති ගැටලු වලට හවායි වල පිහිටි කේක් ග්‍රහලෝක නිරීක්ෂණාගාරයේ ඇති අධි තාක්ෂණික උපකරණ උපයෝගී කරගෙන විසඳුම් සෙවීමට කටයුතු කරමින් පවතී. එමගින් මෙම පරීක්ෂණ කණ්ඩායමට XMN 2599 අද්භූත මන්දාකිණියේ විස්තරාත්මක මිනුම් හා එහි දුර ප්‍රමාණය මැනීම සඳහා අදෝරක්ත ගවේෂණයට හේ ග්‍රහලෝකාගාරයේ ප්‍රබල වර්ණාවලී දර්ශකයක් යොදාගෙන ඇත. තව දුරටත් අති විශාල දූවිලි තාරකා සහිත මෙම මන්දාකිණියේ පරිණාමය පිළිබඳ විස්තර සොයා ගැනීමට මෙවැනි දුර්ලභ ඉතා පැරණි මෙන්ම ආයු කාලය කෙටි මන්දාකිණි වල ස්වභාවය නිරූපණය කිරීමට කේක් නිරීක්ෂණාගාරයේ ඇති අධි තාක්ෂණික මෙවලම් ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව විද්‍යාඥයන් පවසනවා. XMN 2599 මන්දාකිණිය අනාගතයේදී ඉතා දීප්තිමත් හා අති විශාල මන්දාකිණි පොකුරක මධ්‍ය සාමාජිකයේ විය හැකි බවත් නැතහොත් විසම්භවනය වූ මන්දාකිණියක් ලෙසද පැවතිය හැකි බවත් විද්‍යාඥයන් තවදුරටත් ප්‍රකාශ කරනවා. මෙවැනි තවත් වටිනා දේවල් ගැන දැනගන්න ඉන්නේ TV තවම subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න. යාළුවන්ට දැනගන්න share කරන්න.